නායකත්වයත් බලයල්ලීමත් කරුණු දෙකක්. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ ගැන පක්ෂයක් හැටියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයක වෙනසක් සිදුවීමට අවශ්‍ය පරිසරය, අවශ්‍ය පරිණතභාවය, අවශ්‍ය වගකීම ඊට වඩා වැඩියෙන් කළ හැකි කුමක්ද කියන එක වැදගත් වෙනවා. මේ පිළිබඳ තීන්දුවක් ගන්න. ඒ ගැන තරාදියකට දාලා කියලා බලනකොට බලන්න වෙනවා පක්ෂක නායකත්වය කියන්නේ වෙනම විෂයක්. පක්ෂයක් දුර්වල කිරීමට කඩිනම් වුණොත්, කලබල වුණොත් ඒකේ ප්‍රතිවිපාක රටට විඳින්න වෙනවා. ඒ ගැන පරිස්සමෙන් අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂණය වශයෙන් නම් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිවරණ. නෑ, ඒක අපිට එහෙම කතා කරන්න අමාරුයි. මොකද අපි බලමු ඒක පක්ෂ ගන්න තීන්දුවත් එක්ක. අපි විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් නම් කරලා තිබෙනවා. එතකොට විපක්ෂ නායක හැටියට පාර්ලිමේන්තුවේ එතුමා ඉන්නවා නම් එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වී යුතුව තිබෙනවා. මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාද අදහස් දැක්වුවා. පරාජය වෙන්න හේතු සාධක ගණනාවක් තිබෙනවා. අපේ රජය ගත්තා වූ යම් යම් තීන්දු, ඒ වගේම අපිට තිබුණු අවුරුදු 4 මාරක තිබුණු මත ගැටුම්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ රජය හැටියට, සහ තරුණයන්ගේ ඡන්ද අපිට අහිමිවීම, මේ MCC ගිවිසුමත් අපිට බලපෑවා. ඉතින් මම විශේෂයෙන්ම බෞද්ධ ආගමට වෙච්ච ඒ හානිය, ඒ අගතිය පිළිබඳව කනගාටු වෙනවා. සමාව භජනය කරනවා පමණක් නෙමෙයි, එය හෙලා දකින්න. ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ එජාප අර්බුදය හැකිඉක්මනින් විසඳා ගත යුතු බවයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්න ඒගොල්ලෝ බේරගනි. මම තාම එක්සත් ජාතික පක්ෂය නෙමේ, මම ස්වාධීනව ඉන්න කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ අනිවාර්යම ආගමතුමාත් සජිත් ප්‍රේමදාස මහත්තයලා ඒ වගේ මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨයෝ එක්ක අවුවලා ප්‍රශ්න විසඳගන්න එක ඉතාමත් ඉක්මනින් කර යුතුයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතාමත් ඉක්මනින් මේ වැඩේ කරයි කියලා.